අපේ රටේ මේ වෙනකොට පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ විදේශ ගමන් බලපත්‍ර. මම මේ පිළිබඳව මීට කලින් වීඩියෝවක් කළා. අවුරුදු ගණනාවක් තිස්සේ මේ ප්‍රමාදය තියෙනවා. සති ගණන්, මාස ගණන් AI පෝලිං වල ඉඳලා මේ පාස්පෝට් එක ලබා ගැනීමට ජනතාව බොහෝ දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා. මම අද කතා කරන්නේ මේ පාස්පෝට් නිකුත් කරන ප්‍රමාදය ගැන නෙමෙයි. මම ඒ ගැන මීට කලින් කතා කළා. අද මම කතා කරන්නේ වෙනත් කාරණාවක්. දැන් මේ පාස්පෝර්ට් අරගෙන නැත්නම් විදේශ ගමන් බලපත්‍ර අරගෙන මේ ජනතාව උත්සාහ කරන්නේ මේ රට එපා වෙලා මේ රටින් යන්නනේ. දැන් වසර කීපයක ඉඳලා මේ තදබදයේ තියෙන්නේ ඒකයි. මේ අයට මේ රට එපා වෙලා මේ රටේ ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මේ රටේ රස්සාවල් නැහැ. සාධාරණ සමාජයක් නැහැ. නීතියේ ගරුත්වය නැහැ. හම්බ කරන දේ ජීවත් වෙන්න බෑ. අධික ලෙස බදු පාලකව හොරකම් කරනවා. ඒ නිසා මේ විවිධ හේතු නිසා මේ අය පවුල් පිටින් තමන්ගේ තියෙන සියලුම සේසත විකුණලා දාලා පිටරට යන්න උත්සාහ කරනවා. තවත් සමහරු රැකියාවක් හොයාගෙන යන්න උත්සාහ කරනවා. මේ නිසා මේ වෙනකොට ලක්ෂ ගාණක් මේ විදිහට පිටරට ගිහිල්ලා තියෙනවා. තවත් ලක්ෂ ගාණක් යන්නේ ඉන්නවා. ලක්ෂ ගාණක් නෙවෙයි සමහරට මිලියන ගාණක් වෙන්නත් පුළුවන් පවුල්වල ඉන්න සමාජිකයොත් බැලුවම. එතකොට මේ අය මේ නිසා මේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. දැන් ඔවුන් මේ යන්න උත්සාහ කරන්නේ මම අර කලින් කියපු නිසා මේ රට එපා වෙලානේ. එපා වුණේ මේ රටේ හිටපු පාලකයෝ නිසානේ. එතකොට ඒ මාරුවෙන් මාරුවට හිටපු පාලකයෝ නිසා මේ රට ඔවුන්ට එපා වුණා. මේ රට ජීවත් වෙන්න සුදුසු නැති අපායක් බවට පත් වුණා. ඒ නිසා ඔවුන් රට යන්න උත්සාහ කරනවා. හැබැයි මේ පාස්පෝර්ට් ප්‍රමාදය නිසා එක්තරා සාධනීය දෙයක් සිද්ධ වෙන බව මට පේනවා. ඒ තමයි දැන් සැප්තැම්බර් 21 වෙනිදා මැතිවරණයක් තියෙනවානේ ජනාධිපතිවරයා. තෝරා ගැනීම සඳහා ප්‍රති ප්‍රධානම පුරවැසියා ප්‍රධානම තනතුර. දැන් මේ ප්‍රමාදය නිසා මේ රට එපා වෙලා යන අයට මේ පාලකයන්ව එපා වෙලා යන අයට යන්න ඉස්සෙල්ලා මේ සැප්තැම්බර් 21 දක්වා හිටියොත් තමන්ගේ යුතුකමක් තව ඉෂ්ට කරලා ගියා. ඒ තමයි මේ ඉන්න නාකි දෙමහල්ලෝ එලවල දාලා මේ රට කාපු පාලකව එලවල දාලා මේ තාත්තලව පුතුන් එලවල දාලා අලුත් පිරිසකට මේ රට බාර දෙන්න ඔබේ ඡන්දය පාවිච්චි කරලා ඔබට යන්න පුළුවන්. මේ ප්‍රමාදය තුළ තියෙන හොඳ පැත්ත ඒකයි. ඔබ ගියා නම් ලක්ෂ ගාණක් මෙවෙනකොට ගියා නම් ඒ ලක්ෂ ගාණම යන්නේ ඡන්දය නොදී. ඔබ ගිය ගමන් ආපහු ඡන්දය දෙන්න මෙරටට ඉන්න බෑනේ. කලින් ගියාට නම් ආපහු එන්න පුළුවන් ඡන්දය දෙන්න. ඒ නිසා දැන් මේ අවුරුද්දක් ඇතුළත ගිය පිරිස ඉන්නවා නම් ඒ අයට එන්න බෑනේ. ඒ නිසා දැන් මේ ප්‍රමාදය නිසා සැප්තැම්බර් 21 දක්වා යන්න බැරුව පාස්පෝර්ට් නැති නිසා ප්‍රමාද වෙවි ඉන්න අයට පාස්පෝර්ට් එක නැති නිසා සැප්තැම්බර් 21 වෙනිදා එළඹෙන්නේ ජනාධිපතිවරණයේදී අර මං නිතරම කියන හරි දිශාවට යොමු වෙලා ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද අපි ඒකත් වාසියක් කරගෙන ඒකත් අපි හොඳ දෙයක් කියලා හිතාගෙන මේ ප්‍රමාදයත් හොඳක් කියලා හිතාගෙන මේ ඉන්න පාලකයන් එළවලා දාලා අලුත් පිරිසකට ඒ පාලන බලය දීලම රට යන්න පුළුවන්. ඔබට එතකොට අපි යුතුකමක් ඉෂ්ට කළා. අපි මේ රට යන්නෙත් මේ ඉන්න පාලකයන්ව අයින් කරලා අලුත් පිරිසකට රට අලුත් දිශාවකට ගෙනියන ඒ පිරිසකට මේ රට බාර දීලා තමයි අපි මේ විදේශගත වුණේ කියලා ඔබට ඒ රටේ ඉඳගෙන සනසුන් සුසුම් හෙලන්න පුළුවන්. තමන්ගේ මව්භූමිය වෙනුවෙන්, තමන්ගේ මව් රට වෙනුවෙන් මේ රටේ ජීවත් වෙන අනිත් ජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කළා තමයි අපි ආවේ කියලා ඔබට හිතන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ඒ රටවල්වල උපයන ඒ විදේශ මුදල් ඩොලර් විශේෂයෙන් අපිට රටට අවශ්‍ය කරන දෙයක්. ඒ විදේශ ප්‍රේෂණ ඔබට කිසිම සැකයකින් තොරව දැන් අපේ රටට නීත්‍යානුකූලව එවන්න පුළුවන්. මොකද ඒ රට දැන් ඒ රට පාලනය කරන්නේ අර කලින් හිටපු පිරිස නෙවෙයි, හොරු නෙවෙයි, අලුත් පිරිසක්. රට අලුත් දිශාවකට ගෙනියන යුක්තිගරුක සාධාරණ සනසිරිදායක රටක් උදා කරන පිරිසක්. ඒ නිසා ඔබ උපයන මුදලුත් ඔබට කිසිම සැකයක් නැතුව මේ රටේ දියුණුවට එවන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රමාදය හොඳ දෙයක් කියලා හිතන්න. ඒ ප්‍රමාදයෙන් යහපතක් වෙනවා කියලා හිතාගෙන ඒ ප්‍රමාදයෙන් හොඳ දෙයක් කරන්න. ඔබ යන්න කලින් ඔබ සැප්තැම්බර් 21 වෙනිදා තියෙන ඒ ජනාධිපතිවරණයේදී හරි දිශාවට ඔබේ ඡන්දය ප්‍රකාශ කළා ඔබ මේ රටින් සමුගන්න. මම ෂෙල්ටන් මහසූරි.